යිබෝවන් ආදනය පොඩිහාමුදුරුව ඒවගේ අපි දරුවෝ ඉතිහාසි පාඩම වෙනුව මම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මූලික පිරුවන් අවසාන විභාගට නේමිත්ත. ප්‍රහස්්‍රේණයේ ඉතිහාස පාඩම්මාලාවට අදාලව. පොළොන්නරුව රාජධානයේ ආරම්භය විකාස්සනය හා පරිහානිය කියන මාතෘකාව සම්බන්ධවයි. ඔන්න එහෙමනං අද පාඩමට පිවිසීමත් සමග. අපේ පොඩිහාමුරුවන්ට ඒ වගේ මේ දරුවන්ට මම කියන්න මේ ඉතිහාසය කියන විසිය. අපි ඉතිහාසය කියෙන විසේගත්තම විභාහග ජෑග්‍රහණය විරක් නෙම ම මෙතන්ද අපි බලාපොත්තු වෙන්ඩ ෝඕන මොකද අපේ ජීවිතය ගොඩාගන්න තියෙන ොඳම විශය මාලාව තමයි ඉතිහාසය ඒ කියන්නේ අතීතියත් වර්තමානයක් අතර මේ සංවාදය තුළින් තමයි අපි වර්තමානයේ සිට අනාගතයේ ඉදිහා බලන්ඩුවන අන්න එහෙම නම් පොඩිහාමුදුරුව දරුවෝ මේ ඉතිහාසේ තියන වටිනාකම මැනවින් තේරුම් ගැනීම තුළින් රටට වැඩදායි. එ යහපත් පුරවැසියක් ලෙස අපේ වගකීම රට වෙනුවෙන් ඉටු කිරීමට ඕනම අභියෝගයක් ජෑග් ්‍රහණය කිරීමට හැකියාව ලැබෙනෝ. එහෙමනම් ඉතිහාසය කියන්නේ අතීතියත් වර්තමානයක්ත් අතර මේ සංවාදී. එහෙමන අද බලමු අපි සාකච්ඡා කිරීමට නියමිත ප්‍රහසේනයේ ඉතිහාස විසිය තුළ පෙළපොත්තේ පස්සනි පාඩමට අදාළව, පොළොන්නරුව රාජධානයේ ශේෂ්ඨ පාලකයන් අතර මහා පරාකම්බාහු රාජු පිළිබඳව. ඔන්න අපේ පොඩිහාමුරුවල් ආරෙම් ආරම්බෙදිම පාඩමට යොමුවීමදිම මෙන මේ පරාකම්බාව් රයිතුමාගේ පිළිරුවක් මං ඔබට පෙන්න්නනවා ඔබ දැකළ තියෙනවා. අන් පොළොන්නරුවටගේ යාට පස්සේ අපේ පොඩිහාමරුව මේ පිළදුව නිතතින්ම් දැක තියනො නේද? ඔබහන්සේලා බැකලතියනො මේ දරුව. හොඳට මේ පාඩමට සම්බන්ධ වෙද්ද මේ ප්‍රතිමාව හඳුනාගන්නඩ නේද. අපි ගියාම පොළොන්නරුවට නටබො නගරය තුළ පොත්ගුල් විහාරය සමීපයේ පරක්කම සමුද්‍රයට ආසන්නේ මේ තියන පිළිරුව පරාක්කම බෞ් රජතුමාගේ යැයි කියලා ඔන්න නිගමනයක් තියෙනවා. එහමනම්. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පරාක්කම බාහු කියන චරිතය පිළිබඳව. ොන්නර ුගගේ විතරක් නෙමයි අපේ රටේම ශේෂ්ඨතම පාලකයා බවට පත්වෙන්නේ පරාකම්බවු රජු ශේෂ්ට පාලකයන් අතර එක් අයිුලෙස අපිට පෙන්වා දෙන්න පුළුවන්. එහෙමනම් මීට පෙර පාඩම්මාලා තුළින් අපේ පොඩිහාමුදුරුවෝ ඒ වගේම දරුවෝ පොළොන්නර යුග පලවිනි විජේබාහු රජු පිළිබඳ ඉගෙන ගැන තියෙනවා. නේද ඔව පොළොන්නරුවේ පළවෙනි විජේබාහු රජ තමයි ආරම්භක පාලකයා ඒමනම් විජේ බාහු රජතුමා ගැන කතා කරද්දී ඔබ හොඳ අවබෝධයක්තියනවා පොළොන්න්නරුවේ පාලකයන් පිළිබඳ ආරම්භක පාලකල් ලෙස. ජෑග්‍රහණී හස්ය ඒ කියන්නේ ජෑග්‍රහණී හස්තය විජයබාහු විජය කියන්නේ ජෑග්‍රහණය බාහුව කියන්නේ හස්ය අන්න එහනම් කීර්ති කුමාරය ජෑග්‍රහණය හස්සේ ලෙස විජේ බහ ලෙස පොළොන්නරුව රජධානී ආරම්භ කරනෝ පොඩි හම්රිණ ඔන්න පොන්න්නරුවේ ආරම්භකය විජේ භාුරජු. ඊට පස්සේ අස්ථාවර වෙන පොළොන්නරුව නැවත සස්ත්‍රි කරන්න එහෙමන ඇත්තාම් නැවත ගොඩනගන්න ඒකය රටක්ලිෙස ගොඩනගන්න තමයි මහාපරාකම් බව රජුගේ දේශපාන කාරිබාරීද අපි හඳුනා ගණ්ඩෝන. ඔන්න පොඩි හාමුදුුවන එහහිමනම් අභ්‍යන්තර කැරලි මර්ධනය කරලා රට එක්සේ සත් කළ මහා පරාකම්බව රජු පිළිබඳවතමයි අපි අද සාකච්ඡා කරන්නේ. මේ බලන්න අපේ පොඩිහාමරතුකොට මේ රූපරාමුදි හා බලද්ධිපේනො පැහැදිලිුවෙනවා එදා පරාකම්බව් රයිතුමා යුදධ ජෑග්‍රහණයන් තුළින් අධෂ්ඨානසි ලිත්තුවයිෙන්. නොපසු බසින වීර්යත් තුලින් සිය ජෑග්‍රහණය පසු පස ගිහිල්ලා රට වෙනුවෙන් කළ, ඔග කේම්කටස මැනවින් නිටු කිරීම නිසා තමයි අපි ඔහු ගැන සාකච්ඡා කරන්නන්නේ නේද. එහන අපි හැම කෙනෙක් මහල තියන චරිතය පරාක්කම් බව් රජුකේ ල අපි කියන්. එහෙමනම් අද අපි සාකච්ඡා කරන්නේ මහා පරාක්කම්බාව රජතුමා බෙදී තිබුණු රට එක්සේ සත්කරමින් රටේ දවුණුවට. සුවිශසාාල මෙහවරක් ඉටු කරා අන්නේ එටු කල සේවාව අපි අදක් සාකච්ඡා කරන්නේ අපේ පොඩිහාම රුත්ෙක් හෙමනම්. පිවිසීමදම අප පොඩිහාමර ඉතාමත් ඕනෑ කමින් පෙළපොත්ත ලියන්න සටහන්ලිවීමට පොතක්ම සම්බන්ධ කරගන මාත්්‍රක පාඩමට සම්බන්ධ වෙන ඕනම් මහිතනෝ ඉතාමත් සාර්ථකව අපේ අරමුණ කරායන්න පුළුවන්. එහෙමනම් ලංකාවෙ පමණක් නොවේ ආසියාාව පෙබලයාල්ලෙස මේ මහා පරාක්කම් බහු චරිතයේදා නැගීසිටිය. එ එහෙනම් ඒ පරාක්කබාහු කියන චරිතය අරගෙන අපි කතා කරද්දි අපි බලමු විජයේ බාව් රජුගෙන් පස්සේ, පොළොන්නරුව රාජධානිය මොන ආකාරයෙන්ද තිබුණ කියලා. ඔන්න බලන්න පොඩිහාමරුවනි පළවෙනි විජේභාාව් රජුගෙන් පසුව. පොළොන්නරුව, රාජ්‍ය උරුමිය සම්බන්ධයෙන් රාජ්‍ය අභ්‍යන්තර අරගල ඇති වෙනවා. ඒ අරගලවල පෙතිඵලයක් ලෙස්ස තමයි අපි දකින්නේ පොළොන්නරුව රාජධානීය නැවත කොට සොල්ට බෙද යන. එහමනම්. පලවෙනි විජේභාව් එක්සේ සත් කර රට නැවත කොටස්සල්ට බෙදී ෑමට බලපෑ මූලිකම හේතුව තමයි රාජ්‍ය උරුමිය සම්බන්ධව ඇතිවෙච්ච අර්ගලය. එහෙමනම් රාජ්‍ය උරුමය සඳහා පොළොන්න්නරුවේ මූලික වසයෙන් රාජ්‍යවන්ස දෙකක් අතර බල තරගයක් ඇති වෙන. අපේ පොනිිහලො දන්නෝ ඒ තමයි පාණ්ඩවන්සය හා කාලිංගවන්සය. එහෙමනං අන්න පළවෙනි විජේභවර ඇතුමාගේ විදේශ සම්බන්තාවල පෙතිඵලයක් ලෙස ි පාණ්ඩවන්සේ ලංකාවට පැමණිලා මෙලට සිංහාසනය සඳහා තරන්කිරීම නිසා අන්න විජයභාව රජුගෙන් පස්සේ පොළොන්නරුව රාජ්‍යය අස්ථාවර වෙන. මෙන මෙවන් පසුමිමක් තුළ තමයි. පළවෙනි විජේභවු රජුගේ මරණයෙන් පස්ස ඇධවෙච්ච මේ දේශපාන ව්‍යාකූලතාවේ. තුළ තමයි කාලිංගවන්සිය හා පාණ්ඩවන්සිය අතර බලාරගලේ ඒකේ මූලික වසයන්නේ අරගලයේ, සන්ධස්ථානයක් තමයි නැවත රට කොටස් සොල්ට බෙදීයාම. ඒක අන්නේ දේශපාලනිික වශයෙන් විජේභාහුවෙස්සේ සත් කළ රට නැවත අස්ථාවර වෙලා කොටස් වසයෙන් විමද දෙගත වනාා බලය. අ මධ්‍ය ගත බලය විමද්්‍ය ගත වීමක් ඇතෙන් දිසිදුව වෙන. ඔන්න එහෙනම් බලන්න පොඩි හාමුදුුවනේ කාලිග හා පාණ්ඩවන්සේ අතර මේ බල අරගලය නිසා. පොළොන්නරුවේ පාලකය බවට පත්වනෝ දෙවන ගජබාහු රජු. ඒත් එකම පුங்கකාම හෙමන එත්තාම් ැදිගම පෙදේசிය கேண்டு කරගෙන மாநபරண. ඒ වගේම තමයි මහා நாගහුல කිසිරිமேவான். இට உந்துந்தற කියන පෙදசிය சிறி வள்ளம்ப ஆද වසேன் ஒන්න ප්‍රාදේசிය වසෙන් බලය ොන්නැගීමක් සිද වෙනෝ. පළවිනි විජේබහ ගෙන් පස්සි. මෙම ප්‍රාදේශය වසයෙන් බදීயானන බලය තුළ තමයි නැවත රට එක්සේ සත්කිරීමට ශේෂ්ඨ චරිත අබිහිව වනේ. ඒ තමයි මහා පරාක්කම් බාහු. ඔන්න එහමනම් පොනිිහාරලු දන්නෝ පෙළපොතයක සම්බන්ධවෙලා තියනවා නේද මේ පාඩම්පි රජුරුගෙන අවබෝධයක් අපිට තියනවා. එහෙමනම් අපි බලමුෝ මෙන්න මේ විදිහට ඔබ මේ සිතය මේ දකි නාආකාරයට පොළොන්නරුවයි පලවෙනි විචේ බාහුගෙන් පස්සේ. දේශපානිික වසයෙන් අස්ථාවර වෙන. එහෙමනම් මේ අස්ථාර්වෙච්ච රාජ්‍යය. නැවත එක්සේ සත්කර පුහම නැත්තම් ේදීවන එක්ෂේ සත්කරපු රජු තමයි පරාක්කම් බාහු කියලා කියන්නේ. අපි හෙනම් බාලමු පරාක්කම් බාහ කියන චරිතය කොහොමද මේ ලක්්දිගො තුළ එප දුනේ කියනෙක්. හෙමනම් රාජ්‍ය වන්ස දෙකාතර සිංහසනය සඳහා ගැටුම් ඇතවීම දිසා. එකඳු පාලකයකුටත් නිශ්චිත පාලන පිදේශයක් ගොඩනගන්නට බැරවුණ. අන්නේ නිසා තමයි ප්‍රාදේශය වශයෙන් බලිය බෙදිලගිය. අන්න එවැනි පසු බිමක් තුළ තමයි, මෙන්න මේ මහා පරාක්කම්බාහු කියන චරිතය මේ දිවඉන තුළ පහල වෙන්නේ. ඒ තමයි රට එක්සේ සත් කල්ලා වර්තමානයේ පවා ඉතා අභිමානයෙන් ජාතියක් හැටියට අපිට චරිතය පිළිබඳ කතාකිරීමට බොහෝදේ ඉතිහාසය තුළ ඉතුරු කරපු රජ කෙනෙත් තමයි පරාක්කම්බාහ්. එහෙමනම් ඔන්න පරාකම්බව් රජු ගැන කතා කරනකොට අපි දැනගන්න ඕන පරාකම්බව් රජ උපදින්නේ පුංකගාම කියන පෙදෙසියේ දැදිගම පුම්ක ගාමීය. එහෙමන ඇත්තන් මේ රජුගේ පිළිබඳ කතා කරද්දි අපි දකිනෝ මව ලෙස හඳුන්නන්නේ රත්නාව ලේකුමරිය ඒ වගේම පියා ලෙස හඳුන්න නොෝ මානාභරණ මේ මානාබරණ කියල කියන්නේ පොඩි හාමිරුවනේ පළවෙනි විජේබාහුට හිටිය විජේ බවු රජතුමාට හිටිය නැගනයක් මිත්‍යාකුමරිය මෙන්න මේ මිත්‍යාකුමරියගේ පුතෙක් තමයි මානාබරණ කියන්නේ. මෙ මානාබරණගේ සහ රත්නාවලේ කුමරියගේ පුතා තමයි කවුද පරාක්කම්බාහු. ඕට සහෝදරියන් තුන් දෙෙනෙක් හිටිය මිට්ඨා ප්‍රභාවතය සහ බද්‍රාවතී ලෙස එත ඕට මෙන්න මේ කියන පවුලේ පුතනුවන් හැටියට හිටියේ පරාක්කම්බහු කියන කුර එහමනම් මේ පරාකම්බව් රයිතුමා කුඩාකාලයේදම පියාමිය කියියා. එහෙමනම් පරාකම්බව් රයිතුමා ඉපදුනේ පුංකගාමේ. ර්තමානයේ පෙදසිය තුළ ඔහු ප්‍රදිච්ච තැන ඒ සිහිකිරීම සඳහා යිදි කරපු දාගැබක් හොයාගෙන තියනවා සූතිගර චෛත්‍යය. එතු මේ උබට පේන්නේ ඒ කුඩා දාගැබ සහ ඒ දාගැබතු තිබිල ස්යාගත්ත පහන පරාකම්බවර ඇතුමාගේ උපතසිහි කරමින් මේ දාගැබ ඉදිකරල්ල තියනවා ඒත් එක්කම ඒ දාගැබ ලඟ තිබිල්ලා මේ ස්වාගත්ත ඇත්පහන ල්ලෝක ඇත් පහනලෙ හඳුන්නන මේ ඉතා විශිෂ්ට නිර්මාණයක් බවට පත්වෙලා තියන එහම නං ගොන්න පොඩිහාමුදුරුවණය දරුවනේ අපි පලවෙනි විජේ බව් රජතුමා ඉපදිච්ච පුංකගාමය තුළ. අදෙට දක්නල් ලැබෙන මේ කුඩා ස්තූපය මේ ඔබට පෙන්න්නේ. ඔන්න බලන්න මේ ස්තූපයේ දිහා ඒ අසල්ල තිබිල සොයාගත් එහමන එත්තාම්. ඒ ස්තූපය කැන මගින් හමුවෙච්ච ලකට ඇත් පහන තමයි මේ ඊළඟ රූපයෙන් මංගට පෙන්න්නන්නේ. ඔන්න බලන්න පොඩිහාමරුවන එතිකොට පලාක බෞ් රජතුමා. පියගේ මරණයෙන් පස්සේ කුඩාකාලය ඔන්න පියාමිය යනෝ ඔහු ඉපදිලා කුඩා අවදයේම පියා මියගියයා කියන්නේ බලන්න ඇතකොට මොන තරං අශීරෘතාවයකට මේ කුමාරිය පත්ති නෝද පියාගේ මරණයෙන් පස්සේ දක්කින දේශේ කනිිටු සුලුපියා එහෙමනැඇත්තාම් සිරිවල්ලඹ යටතේ මවත් සහෝදරියනුත් එක් ගෙහිල්ලා ඔන්න රැකවරණ ලබ. හොම ටිදවසක් ැකවරණය ලබලා ඊට පස්සෙමොකද කරන්නේ පරාක්මකුමරු. දක්කින දේශයේ පාලක දෙටු සුරුපිය වූ කිස්සිරි මේකගේ රැකවරණය ලබනු. ඔන්නඒ රැකවරණය ලබමින් සිටියදී මොහෝගේ උපක්්‍රමය එහමනැත්තන් අරමුණ වනේ රට නිදහස් කරගෙන ඒක කිය රාජ්‍යයක් නිර්මාණය කර. ඔන්න එතකොට. අස්ථාවවෙච්ච රජ්‍යය දැන් අපි. කුඩා කුඩා පේ දේසවල්ට බෙදිලගේ රට එකට එකතු කොල්ල ඒ කිය රාජ්‍යන් නිර්මාණය කිරීමේ අරමුණඇතුව ඔන්න දක්කින දේශේදී අධ්‍යාපනය හදාරමින් කඩු සල්පය දුනු සිල්පය හදාරලනයේද. මේ බලන්න එතුකොට දුනු ෙල්පිය කියන ගිතා අවශ්‍ය වෙනෝ රජ කෙනකුට. අසුන් හැසරවීම. ඉලාට හස්තිීන් හැසිරවීම කඩු සිල්පය මෙවැනි සිල්පසියල්ල හදාරල සුලුපියා යටතේ ඔන්න රාජ්‍යයෙක් රජකුලෙස. ඒ අස්ස සියලුම දැනුම ඔහු ලබාගත්තා. ඒ අනුව ඔහොමකද කරන්නේ අන්න පරාක්කමකුරුමරු පොළොන්නරුවේ පාලකයාලෙස හිටපු දෙවන ගජබාහුත්ත එක්ක සම්බන්තා ගොඩනගාගන්න. ඒ දක්කිිනදේශයේ සිටියදී. දක්කිින දේශය සිටියද ඒ සම්බන්තා ගොටනගා ගැනමින් උපක්්‍රමසේලි ලෙස රටේ බලය ලබාගන්නට අවශ්‍ය පිවරගන්න. ඒ අනුව තමන්ගේ නැගෙනයක් වූ බද්‍රාවී කුමරිය. නත්තන් සහෝදරිය දෙවන ගජ භෞරජතුමාට විවාහකර දෙන්නේ ඒ පෙදේ ගිහිල්ල තොරතුර මුහට ලබාගන්නෝ නිසා. අන්න උපක්ක්‍රම සීලී වෙනවා රජෙක්න අනිවාරයෙන් උපක්්‍රම සීලේ වේ යුතුයි. ඔහොම කටයුතු කරමින් සිටියදී තමයි. කිස්සිරිි මේක රජු දක්කින දේසේ මරණයට පත්වේනව සුලුපයා මියගයාට පස්සේ රාජ්‍ය හිමිවෙනෝ කාටද පරාක්කමකුමරුට අන්න බලන්න්න පොඩිහාරුවන හමනම් පරාකමකුමරු රාජත්තය ලබාගන්නන්නේ දක්කින දේ. ඒහනම් දක්කිින දේශය පාලකයා බවට පත්වනාට පස්සේ. ඔහොමකද කරන්නේ දක්කිින දේශය කේන්ද්‍ර කරගන ආර්ථිකය නගාසිටුවන දේශපානිික වසයෙන් සංවර්ධනී වර්ධනී කල්ලා ඒ හරහා රටේ බලේ ඒකරාසය කිරීමට ඔන්න කටයුතු කර. කවද මහා පරාකම්බාහෝ පරජතුම. ඔන්න බලන්න එහෙමනම් පඩුුවශනුවර තමයිහුගේ මුල්ම පාලන පෙදේශය වාට පත්තිෙන්. ඒ අනුව පඩුුවශ්නුවර පරාකම පුරියලෙස. නගරයක් ගොඩනගලා වර්මමා ඔහන් සේල හිල්ලත් තිනේෙද මේ දරුවග හිල්ලඇති පරාක්කමපුර එමනැත්තාම් පඩුවවසනුවර වර්තමාන පඩුුවස්සනුවරල සහඳන්න්න මේ පෙදේසික එන්දරගෙන අදත් ඔබට ගියාට පස්සඔන්න බලාගන්න පුළුවන් මේ පෙදේශය තුළ බොහෝ නටමුන් තියෙනවා. එහෙනම් මේ බලන්න පඩුුවස්නුවර පරාකම්පුරයල්ලෙස ගොඩ නගලා බොහෝ නග නාගරිකාංග එහමනැත්තාම් නගරේකට අවශ්‍ය රජ මාලි ාවිතරන්නම සේලුම. බලකොටු නගර දියාගල් මේ සියල්ලගෙන් යුත්ත නගරයන් නිර්මාණය කල්ලා එහි සිට அ රහුණපාලනය කිරේ මෙහෙමන ඇත්තම්. දක්කිිනදේශයේ පාලකයා බවට පත්තිනු. දක්කිින දේශයේ පාලකයා බවට පත්වනාට පස්සේ මේ ඔබ දකින්නේ. ඕවිසින් නිදා ඉදිකරපුයේ ගොඩනැගිලිවල. රජ මාලිගාවක එහෙමන ඇත්තාම්. ඒ නුවර තුළ ස්ථාපිතකරපු ගොඩ ැගිලියවල් අවසේ එහෙනම් බලන්න පොිහාමිරුවනේ පරාක්කම්බව රයිතුමා අන්න දක්කින දේශයේ පාලකයා වෙනකොට මේ ඔබ දකිනාකාරියට රට කොටස් තුනකට බෙදිල ගිය. එහෙමනම් රජරට පෙදේශයේ බලන්න කෞද දෙවන ගජබාහු රජු. ඊළඟට දක්කිනදේශේ පරාක්කම්භාහ කුමාරය රජු. ඒ වගේමයි රහුණෙඉන්නෝ කවද රහුණේ පාලකයා දෙවන මානාබරණ. ඔන්නඔය විදිහයට රට කොටස් තුනක් ලෙස ඔහු දක්කිින දේශයේ බලය ලබාගන්නකොට බෙදිල තිබුණ. අපි බලමු දක්කිින දේශයේ සිට පරාක්කම් බව රයිතුමා රට එක්ෂේ සත් කළේ කොහොමද කියලා. එහෙමනං අන දක්කිින දේශයේ බලය ශක්තිමත් කර රට එක්සේ සත්කිරීමට අවශ්‍ය හමුදාව සංවිධානය කර. ඔහුගේ හමුදාව දේශී හමුදාව විතරක් නෙමෙයි. එහෙමන ඇත්තාම් කේරලය. වැනි පෙදේශෝලින් ගෙන්නාාගත්ත විදේශය සෙබලුන්ගෙන්ද සමන්විත සංග්‍රාහමික සේනාංකයක් ඔොහදාගත්තා. අන්න එහෙමනාම් මේ ආකාරයට රහනේ. දක්කිිනදේසයේ පානමධ්‍යස්ථානය කරගන. පණඩු වස්්නුවරක ේන්ද කරගන. ඒ ගොඩනගපු බලකොටුවේසියට සිය හමුදාශක්තිය ඔන්නවර්ධනය කරගන්න. අපි බලමුහෙම නම් පරාක්කම්භාව රජු හමුාව දේශය මෙම කේරල හමුදාවගේ සෙබලුන්ගෙන් යුත්ත විශාල හමුදාව නිර්මාණය කරමින් අන්න දක්කින දේශයේ සිට ආර්ථිකමය වසෙන්ට රට ශක්තිමත් කර කුසිකර්මාන්තිය නගා සිටවලා දැදුරුව සංකරණය එහමනැත්තම් දැදරුවය හරස් කරලා මුණු බැඳ ආර්ථික ශක්තිමත් කරලා රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය භයුධ මේ ශක්තිය වර්ධනය කර ආර්ථක ගොන්නව. ෙන අදවසසිම පොඩිහහාරලත් එකක බහෝදේවල්තා කරනීද පරාකම්බව රයිතුමා පිළිබඳව. එහෙමනම්මම ඔබහන්සේලා පාඩමට සම්බන්ධ වනා ඒනිසාමම් පොඩි ප්‍රස්නයක්කහන අපේ පොිහාරුවන්ගේ දරුවන්ගේ මට පස්නයට පිළිතුරු ලබා දෙන්න නිරදි ලෙස පස්්නෙකට කොහොමද. අපි පිළිතුරු ලබා ගැනීම කියනකෙතිද බලන් ෝන. අප එහෙමනම් පස්්නත යම් බලන්න පස්්නි තමයි. මහා පරාක්කම්භවර ඇතුමාගේ මව සඳහන් කරන්න නැත්තම් මව වන්නේ. අපිට විවාාගෙදි මෙන්න මේගේ වර්ණ හතරකින් යුත්ත බහුවරන ප්‍රශනපත්‍රයකට මුහුණ දෙන්න වෙන නේද පොඩිහාමරුවඔවු දරගුත්දන්න එහමනං ඔන්න පොඩිහාහරණය දරුවන මෙන්න මෙවැනි පස්්න පත්‍රයේ පස්්නෙකට මුහුණ දෙද්දී. පිතුර හතරක්තින් අපි නිවරදි පිළිතුර තෝරාගණ්ඩෝ නහමනම් මහා පරාකම් භවර ඇතුමාගේ මව කෞද්ද පියා කෞද අපියාදී වසයෙන් කතා කර එහමනම් කෞද මවවෙන්නේ. රත්නාවලි කුමරී ෙමන න්න පලිවි පස්නට සාර්තුක අප පඩිහලු පිරිිතුර දුන්න නේද බන්තාව පශ්නයක් හන ඔන්නෙනඒ පස්්නට අපිට අපි බලමු කොහොමද කියලා. මහා පරාකම් බව රජතුමා දැදුරුවය හරස් කර ඉදි කල අමුනතුන සඳහන් කරන්න. අන්න මහා පරාක්ක බවරයිතුමා දැදරුවේ හරස් කල්ල අමනතුනක් ඉදි කල් ආර්ථක යනකාසිටවුවකිවන එහෙෙනම් ගියන්න බලන්න අමුනුතුන මනොවද කියලා. ඕහ අපි පොඩිහාරුව හරි එන අමු තුන බලමු අපි. කොட்ட බදද சூකරනිච්ஜரு தோர දාත්த்திතික කියන මේ අමුණු තුන ඉදි කල්ලා ඔන්න කුසිකර්මාන්තය නග සිටින්ුව. එවන අපි නැවතත් ඔන්න පාඩමට සම්බන්ධ වෙනෝ මහා පරාක්க்கම්බාවරයිතුමා දැන් දක්කින දේශේ රජත්තයට පත්த்திලාඉන්නේ. ஓගේ ඊலாம்ங்க ஆருணමකක්ද රජරට පෙදේශය යටත් කරගෙන රහුණත් යඩත් කරගෙන සමස්තදිව இනම ඒක රාජජල්ලෙස ගොට ා ගැනීම එනම් රට යයටත් කිරීම ලද්දිවේක්ෂේ සත්කිරීම ගැන කතාගන්නකොට. ඔහුගේ මුල්ම අවධානය යොමු වෙන්නේ පළමුුවෙන්ම ඉහල මලය කියන පෙදේසිට. ඒ පෙදේශය යටඩත් කර ගැනීමේදී අරමුණු කරගන්නව හ ආක්්‍රමන එල්ල රද්දිි පොළොන් අරුවට. රජතුමා සහ ඔහ සෙබලුන්ගේ අභ්‍යස්ථානයයක්බවට මේ පෙදේශය පත් වෙන්න පුළුව. ඒ නිසාමොකද කරන්නේ රක්ක දණඩනායක සහ, සමනම් අල්ලක කියන නායක අන් දෙෙපළේ පෙදේශ භාරාවහිටියේ ඕන් උපක්්‍රම සීලීේවා ව නැති කරගෙන පරාකම් භෞරතුමාට සම්බන්තාව ගුණාගන්න. එෙනම්. අන ගජබාහුගේ සෙනවියන් දෙන්නගේ සහය ගත්තා පරාකම් භෞරඇතුමා උපක්ටම සීලියවූ. ඔන්න බලන්න පොඩිහනරුවනේ මේ උපක්්‍රම සීලිත්්‍යය තුළින් පරාකම්භෞරඇතුමා සිය ජයක් ්‍රහනය කරා ගමන් කරා ය අනුවතමයි පරාක්කම් භෞරඇතුමා රජටට අල්ලා ගැනීමට අවස හමුදාවම හෙවීම කරන්නේ. යනුව පොන්නරුවේ වවන ගජබාව හා රුණු රට දෙවන මානාබරන අතර මිත්‍ර සම්බන්තාවක් ඇතිකර ගත්ත ගිවිසුමක්. ඇයිඒ පරාක්කම්බාව රයිතුමාගේ ආක්‍රමණ වලින් නාරස්සාාවන්න යුද බලය ශක්තිමත් කරගන්න තමයි මේ ආකාරයට මිත්‍ර ගිවිසුන් සම්බන්තා ගොඩනගන්න. ඒත් එක්කම පරාක්කම කුමරුමකද කරන්නේ උපාෙන් දෙවන මානාභරණ පක්ෂපාති කරගෙන ගජබාහු රජුටි විරුද්ධව සටන් කරන්න කටයුතු ක මේ උපක්්‍රම සේී ෙන්න්න න රජ කෙ හොඳ බලන්න පාක්කම් බව රයිතුමගේ පක්‍රම සලිත්ව. එතවට මේ විදිහට ගජබව් රජමාලිගයි ගජබවරයිතුමා රජමාලිගව තුළ සිර කරලා අන්න මානාභරණය පෙදේසේ බලිියල්ල ගන්න ළඟට. මානාබරන දැ ගජ බව රයිතුමාට නැවතෙකුතුවෙලා මකද කරන්නේ ගජබව රයිතුමාට මුලදී හොඳට සලකලා පස්ෙදිහු සිර අඩස්සටරන් රජවෙන්නේ කටයුතු කර. ඒ අවස්ථයි මොකද කරන්නේ. උපක්‍රම සීලියූ මහා පරක්ක බව රජතුමා පොළොන්නරුව පරාජ්‍ය බලේ ලබාගන්ඩ කටයුතු කරනු. එහෙනම් දෙවන මානාභරණගේ උපක්‍රමය තමයි රජතුමා සිර කරලා අිසේක ලබන්න පොළොන්නරුවයි. ඒ අනුව පරක්්‍රමකුමර පොළොන්නරු ආක්‍රමණය කරනු ඒ පසුබිමතුළ ආක්‍රමණය කරද්දී අපි දන්නවා එදා භික්ෂුන්හන්සේල ැදිිහත් වෙලලා දෙවන මානාබරන රජුහා ගජභාහු අතර ඒකන්නේ දෙවන මානාබරන ගජභාව රජුහා, පරාක්කභාව කුමරු අතර මේ ඇතිවවෙච්ච සටන් ව්‍යාපාරයේදී භික්‍ෂන් වහන්සේල ඇැිහත්වෙලා දෙවන මානාබරණගේ එහන ඇත්තම් පොළොන්නරේ පාලක පර ගජභෞරයිතුමා හා පරාකම්භාව කුමරු අතර නැවත සටන් ඇතිවෙන කලක්වන්න භික්ෂුන් වහන්සේල ැතිහත් වෙන. මෙන්න මෙතන්දි පොඩිහාම්රුවණ දෙවන මානාපරන රහණට පලා යනෝ එතුට රාජ්‍ය බලය සඳහා නැවත සට නැති වෙනෝ මහා පරාකම්බව සහ දෙවන ගජබහු රජවතර ඒවැරදි අවස්ථාාවවිදි භික්‍ෂුන් වහන්සේ හිමනැත්තාම් අභේගරිය මහා විහාාරය ජේතවනනාරාමය කියනේ තුන්නිිකායි භික්ෂුුණන් එකතු වෙලා අ සම්මග සම්මුෘතියකට විල්ලතියනවා මේ දෙන්න අතර. මකදද සමග සම්මුතියෙන් කිෙව්වේ වැඩුමලා මිය ගියාට පස්සේ දෙවැන්නාට රාජ්‍ය බලය ලබෙන ආකාරය සහ දෙදෙනගම සතුරා එක් අයි එකකයුගේ සතුරා දෙදනාගම සතුරා ලෙස හිතන්න කියනෙක තමයි ඉතින්දි අව අදහස් කරලා තියන්නේ එහෙනම්. මේ ගිවිසුම පිටපතක් මණඩලගිලි විහාරයේ ගලක කෙටු බව වන්සකතාව සඳහන් වෙනෝ නමුත් එෙහි පිටපතක් කරුණෑගල සංගව විහාාරය ති බල හමු ලාතින. අර මන්ඩලගලි විාරේ හමු න හ නමුත්ෙහි පටපත් දෙකක් තියෙ ැෑ වි සුමන් එක පිටපතක් කරුණනෑගල සංගව විාය බෙලහමු ලාතිනො මේ දකින්නන්නේ ඔබේ පිටපත බලන්න පො හම්රු දරුව මේ පිටපත අපේ පදේ සො ගේ පිලාටමය බලඩොන් නද මේ පිටපත දිහායි සංගව හාාරලිපිය තමයි. ගජ බව රජ මහ පරක්කම්බව රජවතර සමග සම්මුතිය ලෙස. හතුුන්න. එහනම් දෙවන ගජබාහු මියයාමස් සමග දෙවන මානාබරන පොළොන්න්නරුවට ඇවිල්ල නැවත රාජ්‍යපලය ලබාගන්න ඒයට හේතුවතමයි. පොළොන්න්නරුවේ දෙවන ගජ බෞරඇතුමාගේ ඇමතිවරු මානාබරට ආරාධනා කිරීම. ඒ අරාධන පිළි අරගෙනන පොන්න්නරුට ඇවිල්ලා රජ්‍යබලය ලාගන්න කටයුතු කරදේ පාක්කම් බෞරඇතුමා නිකං හිටන ඇයමද කරන්න. සියල් සේනාව මෙහෙවල මානාබරන පරාජය කරල්ලා ඕ රෘහුණට පලාගයා අන්න පොළොන්න්නරුව රාජ්‍යබලය ලබාගන. වාර්සය දාස්සකසිය පනස්තුනේදී මුළු දිවයිනේම රජු ලෙස අබිසේක ලැබුව. ඔන්න පරාක්කම්බව ඇතුමා රහුණේ කැරලි මැල්ලීම ළංඟාභි ප්‍රාවෙන. මෙහම ට එක්ේ සත්කර ගත්ත පරාක්කම් බාව රජුට රහුණේ පෙදේසේ දෙවන මානාභරණ නැවතේ නෝ. බලවේගයක් කැටිරාක්‍රමණය කරමින්. එහෙනම් දෙවන මානාබරට විරුද්ධව රහුණ ආක්‍රමණය කිරීමේ අරමුණ වෙන්නේ රාජ්‍ය සංකල්පය උරුමය. ඒ ට පැවතිච් රාජරුමේ සංකේතිය වන පූජනීය වස්තුූන් දළදාවහන්සේ පාත්‍රාධාතුන් වහන්සේ වගේ පූජනීය වස්තුව ලබා ගැනීම. ඒය අනුව රහුණ ආක්ත්‍රමණේ කරලා රක්කසෙනවිය හා භූත අධිකාරික කියන රහුණේ කරලි මෙහෙවීම කරා ඕන්ටේරිහිව සේනාව මෙහෙවමින් ඔන්න රහුණ ජය්‍රහණය කරන්නට හැකියාව ලබෙනවා. පරාක්කම් භාාවකුමොට. ඒත් එක්කම දෙවන මානාපරණ හදිසියේ මියයාමකට ලක්වවෙෙන. ඉඩ පස්සේ හුගේ මෑණ අන් ව සුගලාදේවිය අර කැරල්ලට නායකත්තේ ලබාදමින් ඔන්න රහුණේ කැලි තවත් වර්ධනය කරදී උපක්‍රම සීරීවමකද කරන්නේ මහාරාක්කම්බව් රජු. සුගලාදේ පාජය කරල පූජනීය වස්තු වර්ගන රට් සමස්ත දිවයිනම රජු ලෙස අබිසේ ක ලැබුව. අන්නේ අනුව අර, වි சு மண்டலகி வி ரேர கெட்டும் பத்தி க තියෙන සඳහන්න என ගවිසுமට அනුව குருணෑக සංව විහාார்තිே පිටத்தනුව அ ராஜ්‍යப ලබාගத்த කවද மகா பராக்கம் බෞ රஜ. என க்ෂ හන්සேலගේ ஆசிீராதேேன் ராஜபலே ලபாகன அ பொலொ நருவு சீலு நகரராங்கியாங்கி யுத்தே ஆகரகரிய லස නவத்த පெතිசாස් කරணே கலாம் மහා ராஜ் மாளிகாவது. ඔබ මේ දකින චයරුප දිහා බලන්න. එදා මහ පරාක්කම්බාවර ඇතුමා විසින් දි කරපු. මහල් හතකින් යුත්තයයි අදහස් කරන ඒ විශාල මාලිගාව. ඒ මාල්ගාව නටමුන් අදරත්තියනො මහල් තුනකනේද. අපේ පොිහරුවේ පෙදේ සිටිගයාම පොළොන්නර්වේ . නට ු ගරයට ගයාාට පස්සේ මේ රජමාලිගාව සාධක ලැබෙන. දක්නට පුළුව. එතන්ට ගියාට පසේ විශ්ම නක නිර්මාණයම්ිය. එහෙනම් මේ ඉදා තිබුණ අයි අනුමාන කරන ගොඩ නැගල්ල. ඊල්ළඟ චායරුපෙන් ම පෙන්න්නන්නේ පොන්න්නරුව කෞතුකාාගරයයේහි කෘතියන් නිර්මාණ කළ තියෙනවා මේ මාලිගාව එදා මේ ආකාරයට තියන්නටඇතිකගේ ඔන්න බලන්න ොඩිියයානරුවේ ෙනම්. ඉදා පොන් නරුවේ මහා පරක්කබව් රජමාලිකාව. අපි බලුව හ පරක්කම් බවරයිතුමාගේ රාජ සබාව. උබදකින්නේ මහ පරාක්කම් බෞර ඇතුමාගේ රජ සභාව ඒ කිය අන්නේ වර්තමාන නම් පොිහරුේ පාලිමේතුවනනිද. ඒනන් රජතුමා රට පාලනය කරද්දිී ඒ රජ සභාව රැස්සුනේ රාජ සබවලස් හැඳින්න්නු ගොඩනගිල්ල තමයි මේ උබදකින්නේ රාජ සභාවාසන්නේ තියනතේකන මහා පරාකම්බෞර ඇතුමාගේ රජ මාලිගවාසයන්නේ තියන මේ රාජ සභාව නේද අපි දැකල තියෙනවා නේද ව බලනීට පස්සේ. හහා පරාකම්භාවරජුගේ විේ සාක්ක්‍රමන දෙකක්ප ගෙනන සඳහන්න්නන. අන්න රට එක්ෂේ සත් කර යි්‍යශකසිය පනස්තුනයේදී රහුණේ සුගලාදේවියගේ දළදා වහන්සේ ඇතුළූ පුජනිය වස්තු ලබාගෙනන දිව යිනීම රජුලෙස අපිේක කළබ ිසක ලබල ඉදද අපේ පොඩිහාම්රුවනේ දරුවනේ. ඊළඟට ඔහුට විදේ සාක්ත්‍රමණය කිරීමට පවා අවස්ථාව ලැබෙන. ඒ තමයි විද සාාත්‍රමණනක කෝ යන සඳහන් කරද්‍ය අපට කතා කරන්න පුොල එකත් තමයි. බුරුම දේසාක්්‍රමණය අන්න පාණ් දේ සාක්ත්‍රමණයනික. එහමනම් බුරුම ාත්‍රමණය කිරීමට බලපෑ හේතු ැසක් අපි දකිින් ෝන. අතීතේ සිට ලංකාවයි බුරුමයයි සමීපරටවල්. ඒනම් බුරුමේ පාලක අලෝන් සිතු හෙවත් බොඩාධිත්ත කිය රයිතුමා. ලංකාවත් එක්ක තිබ සම්බන්තාහැඩුව. ලංකාවේ මෙතෙක් පැවිදිච චාරිත්‍රවාරිිත්ත බිඳලමින් සිය අභිමතිය පරිදිී ලංකාඩ විරුද්ධව කටයුතු කර හිෙනං ඔබවහන්සලමී දකින්නේ රටවාල් දෙකාතර තිබ මිත්‍ර සම්බන්තාවේ බිඳපු නිසා ආක්‍රමණයකටියමු වුවීම හෙමනම්. ලංකාවෙන් බුරුමයට ගිය දූත පිරිස්සොල්ට අමානුසික ලෙස වද හිංසා කර. අතේතේ සිට පැවිදිච් දේ ලංකාවේ නැව්වල්ලට ඇතුන් පරිත්‍යා කිරීම කඩකරා ඒ විතරන්නේෙමයි. ලංකාවන් බුරුේටගගේ දූත පරි සිරගෙන න්ට වදහිංසා පැමිණවා අමානුසි කලෙස්ස වදහිංසා පැමිණීමවාද පදනම් කරගෙන මහා පරාක්කම්බාහු ඔන්න බුරුමදේ ආකත්‍රමය කරන්න යමුනවා. යනු දාසකගේ හටහතරේද බුරුම ාක්‍රමය කරන්න සේනාව මෙහේවනෝ. ඒ තමයි. නගරගිරිකිත්තිේ කිට් නුවරගල් සෙනවයා යටතේ හමුදාව මෙහෙවමින්. දෙමල් ආධිකාරී ආධිත්්‍යකයන සනව අත්තයකට සම්බන්ධ කරමින් අන්න. ආක්‍රමණය කරා බුරුමය නමුත් අතීතයේ සිටම තේරවාදී රටවාද දෙකක් වන බුරුමියත් ලංකාවත් ඔන්න පොඩිහාරුණනේ. මිත්‍රත්වයෙන් කටයතු කරපු නිසා දෙරටේ භික්‍ෂුන් වහන්සේල මැදිිහත් වෙලා අන්න නැවත සටනක් ඇතිවෙන එක වලක්වලා සාමධානය කල්ලා. නැවතර තිබුණු වරක් වෙසා දෙ ආකාරයටම ලබා දෙමින් පාලනයගෙනයාමේ ප්‍රතිපත්තියක් ඇතිකරේ නිසා ගැටුම මර්ධය වනා. ඒම් ඒ යුද ජෑග්‍රහණ දෙදවන කල සල්ිපිය සහන්න්නවෙලාතින ඔබ දකින්නම දවන ගන සල්ලිියේ. කිත්නුවරගල් සනවයාට ගම්වර පූජාකිරීමෙන් පලිබද සදහන්න දෙවන කළ සල්ලිපිය. ඒම් ඊළඟ ආක්ත්‍රමණේ තමයි පා්ඩ දේ ආක්ත්‍රමණි. අන් බලන්ට පොඩිහාරුවනේ බුරම දේශ ආක්‍රමණය කළලා ජෑග්‍රහණය කරසේම පාණ් දේශ ආක්ක්‍රමය කරන්න හිදනේ පාන්ඩ දේේ රාජ්‍ය රමේ සබන්ධ ඇති වෙච්ච ගැටලුව. එනම් අධරාපුුරයේ පාලක පරක්කම පාන්ඩ රජු. පාලන කර අ දි ුළලසේ කර කියන චෝල කුමාරය චෝල ආධාර ලබාගන ආක්ට්‍රමනය කරා ක්්‍රමණය කරපු අවස්ථාවවිමකද කරන්නේ පාකම් පාන්ඩ රජ පරාකම්බව රජුගේෙන් අධාරඉල්ලුවවා ඒ ආධාර ලබාදීම සඳහ තමයි ඔන්න ආක්ක්‍රමණය කරන්න. ඒයනුව ලංකාපුර සහ ජගත් විජය කියන සෙනව අන් දෙපල යටතේ. ඔන්න මාතුටින් සේනාංකයවනවා පාණඩ දේසි ஆක්්‍රමනේයට. නමුත් මෙරට වන්සකතාවල කියනවා. පාඩ දේශේ ජග්‍රහණය කරා කියල පරාගම් බෞරජු. ඒ වනත් චෝල හමුදාවතීන් ඕන් පරාජය වු බව ඉන්දිය සල්ලි පිවල සඳහන් වෙලාතින කොමනක්කමන්නේ රටවා දෙකක් ාත්‍රමය කල තින ඔන්න හෙමන අද දවසේ ම තව පස්්නකට යන අද පරාකම් වරඇතුමා ගෙන බහෝදේවල්ලපිතා කරයි නිසා පලවෙනි පස්ශ්නේ. ඒහන ඇත්තම් මේ පාඩම් කොඩස්සතුළමං අප පොඩිහරුවන්ගේෙන් හන තුන්ගෙන පස්්නය මහා පරාක්කම් භවරඇතුමාගේ විදේශ ආක්ක්‍රමණ දෙක සඳහන් කරන්න. කද පස්නේ මහා පරාක්කම් භවාවරඇතුමාගේ විදේශක්ත්‍රමන දෙක සඳහන් කරන්න. විභාගදි මේවැනි පස්්නයක් කවත් අපිට ලකුණු හතරක් ලැබෙන. හේෙනනම් අපි නිවරදිව විදේශක්්‍රමදයක සහන් කරන්න අපි බලමෝක ාක්්‍රමතික පොඩියන් සඳහන් කරන්න බලන්න ඕ බොහො හොඳයි. හෙනම් බුරුමදේසාක්්‍රමණය අඩ දසාක්්‍රම නේද බොහම හොඳයි හෙනම් ඔන්න අද දවසමං ගොඩත් දේවල් පරාක්කම් බාව රයිතමා පිළිබඳ අපි පොඩි හාම්ලත්යක කතා කර. අපි දරුවත් එක කතා කර. ඔන්න එහෙමල දරුවන පොඩි හාම්රූ. අපි හිතට ගන්න ඕන පරාක්කම්භාව කියන්නේ පොළොන්නරුව රාජධානී හිටපු ශේෂ්්‍රතුම චරිතයක් රජකනෙක්. ලංකාවෙක්ෂ සත් කර විතරක් නෙම විදේශයන් පවාක්‍රමනය කරා එහෙමනම් පොළොන්නරුවේ මහා පරාක්කම් බව් රජු ගැන කතා කන්නකොට. ඔහුගේ චරිතයෙන් අපි ලබාගතයුතු ආදර්ශමනුවද. අපි බලන්නඕන රජෙ හැටියට මහ එදා කරපුදේවා අදමනුවද අපි දකින්නේ. අන්න බලන්න එහෙනම් මහා පරාකම්භාවරතුමා රජකුලෙත රටවැසි ආරක්ෂාකිරීම ඉතා සාර්ථගුව කරා ඒ නිසා ජනතාදරයට පත්ව වුණ. අන්න රජකුගේ වගකීම රටවෙනුවඉටු කරා. දෙවනික තමයි. රටේ ආර්ථගගේ නගාසිටුවන්න කුසිකර්මාන්තය ශක්තිමත් කරම් මහා විශාල බැව් විදි කල්ල රටේ ආර්ථගේ නගාසිටවන්න රට වැසියා අපේක් සාකරාය. තුන්ගනිකාරණය හැටියට. රජකුලෙස ඔහු ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් ආගම නගාසිටුවමෙන් බුදු දහම වෙනුවෙන් විශාලකාරයක් ඉටු කරා අන්න ඒ නිසා ජනතාව තුළ අදත් මහා පරාකම්බාව ගැන සාකච්ා කර නොහෙම ඇත්ත මහා පරාකම්භාව කියන නනාමේ පැඳී පවතිනු. න්න බලන්න පොඩිහාම්රුවනේ මේ චරිතය දිහා බලනකොට මේ ේෂ්්‍රත්තියට හේතු මේ වා. ඒ ශේෂත්‍ර චරිතය තුලින් අපි මනෝද ලබාගතයතු ආදර්ස. හනම් ආදර්ශ හැටියට පරක්කම් භවරඇතුමාගේ අධිශ්්‍රාන සේලිත්වය. නොපසු බසින උත්සාහයේ ජාතියක් හැටියට රට වෙනුවෙන් තිබුණු හැඟීම අපි අගේ කරන්න ඕන. මේවා පේ චරිතයක තුක කරන්න පුළුවන්න්නම් ඒය ඉතාවැදගත්තයෙන්. එහනම් ආදරණයේ පොඩිහාම්රෝ දරුව. දවස මාතික මේ පඩමට සම්බන්ධ වෙමින් පොළො අරයෝගේ ශේෂ්ඨ පාලක මහා පරාකම්බාහ කියෙන චරිතය පිළිමඳ සාගච්චාකරි. හරි අපිහෙන අද දවස පාඩම නිමා කරන්න සූදානම එන අප පොඩි හාමරු ආදනිය දරුව මුලි පිරවන්න අවසාන්නට සූදානම ේදි පහහි පෙළපොතේ පස්සනි පාඩමයක තම අපි මේ සාගච්චාගර රජවරු පිබඳව නද. එන ඉදිරි පාඩම්මලාාවව තුළින් නැවත අපි හමුුවීමේ බලාපරොත්තුවය සලුම් දෙනාට එහමනම් අයිබෝවන්.